සිකුරාදා දවල්ට කෑම වේලේ උවේ පොඩ්ඩක් කලබලෙන්. මුලින්ම මං හදාගත්තේ කුකුල් මස් ඇඹුල් තියල් එක. සාමාන්‍යයෙන් මේ මම හදන ක්‍රමයේ නෙමෙයි. මම හදන්නේ මගේ අම්මා හදන ක්‍රමයට. හැබැයි එදා මං හැදුවේ මාළු ඇඹුල් තියල් හදන විදියට. මස් කිලෝ එකකට කිට්ටු වෙන්න තිබ්බ හින්දා ගොරක පේස්ට් එකෙන් මේස හැඳි තුනක් දාගෙන ඒකටම ගම්බිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරා. ලුණු කුඩු තේ හැඳි එකහමාරක් එකතු කරලා වතුර වලින් කෝප භාගයක් විතර දාලා හොඳට අතින් කලවම් කරන ගමන් පේස්ට් එක හදාගත්තා. මේ විදියට කුකුල් මස් ඇඹුල් තියල් එක හදලා බලලා රස මොන වගේද කියලා බලන්න ඕන හින්දායි මම පොඩ්ඩක් මේ ක්‍රමෙත් උත්සාහ කරලා බැලුවේ. පේස්ට් එක හොඳට හදාගත්තට පස්සේ කුකුල් මස් කෑලි ඒකට දාලා ඒ පේස්ට් එකේ හොඳට කුකුල් මස් දවට ගත්තා. මම දාපු ගොරක පේස්ට් එකේ ප්‍රමාණය, ගම්බිරිස් කුඩුවල ප්‍රමාණය, ලුණු කුඩුවල ප්‍රමාණය, වතුරවල ප්‍රමාණය මම හිතලා දාපුවා. මං ඒ ප්‍රමාණයන් දාලා බැලුවේ රස බොන විදියට ඉද කියලා. ඒගත්තු ප්‍රමාණයන් ඒ විදියටම මම කිව්වෙත් ඒකයි. කුකුල් මස් ග්‍රෑම් 975ක් විතර තිබුණා. ඒ හින්දායි මම ගොරක වලින් පොඩ්ඩක් වැඩි කරලා අරගත්තේ. ගොරක පේස්ට් එකයි මගේ ගෙදර තියෙන්නේ. මං ඉතින් ඒකයි පාවිච්චි කළේ. ඔක්කොම මස් ටික එකින් එක පේස්ට් එකේ දවටගෙන ඊට පස්සේ මස් ටික පැත්තකින් තියලා මං ගාව තිබ්බ ලොකුම සෝස් පෑන් එකට කරපිංචා ටික දාලා සෝස් පෑන් එකේ කරපිංචා ටික ඇතිරුවා. සෝස් පෑන් එක ටිකක් ලොකුයි, මොකද මේ මස් තියෙන ප්‍රමාණය වැඩිනේ. මං කිව්වනේ කලින් වීඩියෝ එකෙත් මට ලොකු මැටි ඇතිලයක් නැහැ කියලා. ඉතින් මං පාවිච්චි කරේ සෝස් පෑන් එක. කරපිංචා ටිකක් දාලා හොඳට අතුරලා ඊට පස්සේ කරපිංචා උඩට පේස්ට් එකේ දවට ගත්තු මස් කෑලි ටික එකින් එක තිබ්බා. කලබලෙන් කිව්වට මං කලබලෙන්ම නෙවෙයි නේද උයලා තියන්නේ. ඇත්තටම මට උයන එක භාවනාවක් වගේ. මං ඒ තරම් ආසාවෙන් ඒක කරන්නේ. මස් ටික ඔක්කොම සෝස් පෑන් එකෙන් අඩු කරලා ගාරට මස් ටික හිර කරලා තියලා ඉතුරු වෙච්ච පේස්ට් එකත් මස් එක උඩටම දැම්මා. දාලා ඉවර වෙලා ඒ භාජනයට වතුර පොඩ්ඩක් දාලා හොඳට කලවම් කරලා ඒ ටිකත් මස් එකට එකතු කරා. එකතු කරලා ලිප සාමාන්‍ය ගින්දරේ දාලා පියනෙන් වැහුවා. කුකුල් මස් ඇඹුල් තියල් එක මං අනිත් ලිපටි දෙන්න තියලා මේ පැත්ත ලිපට භාජනයක් තියලා තෙල් ටිකක් රත් වෙන්න තිබ්බා. තෙල් ටික රත් වෙද්දී ඒකට අබ ටිකක් එකතු කරා. අබ ටික රත් වෙද්දී රම්ප, කරපිංචා, වේලුණු මිරිස් කරල් දෙකක්, පොඩියට කපාගත්තු සුදු ලූණු අමු ඉඟුරු, ලූණු ටිකක් කපලා දාලා හොඳට තෙම්පරාදු කරා. පොඩ්ඩ වෙලාවක් තෙම්පරාදුවේ තියලා තෙම්පරාදු සුවඳනකම් මම කුකුල් මස් ඇඹුල් තියල් එක බැලුවා. මේ තියන්නේ. එතකොටත් කුකුල් මස් ඇඹුල් තියල් එක හිමීට ඉදෙනවා. මං ඉතින් ආපහු පියනෙන් වහලා එහෙම්ම මිදෙන්න තිබ්බා. තෙම්පරාදුවේ සුවඳෙද්දී තෙම්පරාදුවට මම එකතු කරේ තම්බපු කඩල. තම්බපු කඩල ටික හොඳට කලවම් කර කර තෙම්පරාදුවේ විනාඩි 5ක් 6ක් විතර උයාගත්තා. ඊගාවට මම කඩලවලට කහකුඩු ටිකක් එකතු කරා. කහකුඩු එකතු කරලා අමුතුන පහකුඩු වලිනුත් පොඩ්ඩක් එකතු කරා. ඒකටම මිරිස් කුඩුත් එකතු කරලා ලුණු කුඩු ටිකකුත් එකතු කරා. ඊට පස්සේ ඔක්කොම ටික හොඳට තෙම්පරාදුවේ විනාඩි 4ක් 5ක් කලවම් කරලා ඊගාවට මම ඒකට පොල් කිරි එකතු කරා. පොල් කිරි එකතු කරලා හොඳට කලවම් කරලා පොල් කිරි ටික පොඩ්ඩ වෙලාවක් පැහෙනකන් කඩල ටික උයාගෙන ලිප වහලා දැම්ම. හරිම ලේසියි හදන්න. ලංකාවේ කඩෙන් එළවලු ගනිද්දි මේ වතාවේ මං දඹල 250ක් අරගත්තා. ඒ ටික කපලා ඒකට කහකුඩු පොඩ්ඩකුයි, ගම්බිරිස් කුඩු පොඩ්ඩකුයි, කෑලි මිරිස් කුඩු ටිකකුයි, ලුණු කුඩු ටිකකුයි, උම්බල කඩවලින් පොඩ්ඩකුයි, රම්ප, කරපිංචා, අමු මිරිස් කරලා කපපු ලූණු, පොඩියට කපපු සුදු ලුණු අමු ඉඟුරු එකතු කරලා ඔක්කොම ටික අතින් හොඳට කලවම් කරා. කලවම් කරලා ඒ ටික පැත්තකින් තියලා දඹල ටික තෙල් දාන්න ඇතිලිය ලිපෙන් තිබ්බා. තියලා ඊට පස්සේ
තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ කලවම් කරගත්තු දඹල ටික එකට එකතු කරා. මම ඉතින් දඹල තෙල් දාන්නේ මෙහෙම. මේ මගේ ක්‍රමේ. මේකට කූනිස්සෝ එකතු කරන්න පුළුවන්, මැදපු හාල් මැස්සෝ එකතු කරන්න පුළුවන්, කරවල කැල්ලක් එකතු කරාම තවත් රසයි. මගේ අම්මා නම් කොස්සට හතරට පළලා ඒ ටික මුලින්ම තෙලේ බැදෙන්න දීලා ඊට පස්සේ දඹල ටික එකතු කරලා තෙල් දානවා. එහෙමත් රසයි. අද ඉතින් කුස්සියේ ඉඩ කඩ පොඩ්ඩක් මදි. මගේ රෝසපාට ටවල් එක පැත්තකින් පේනව නේද? රෝසපාට ටවල් එක භාගයකට වෙන්න කවුන්ටර් ටොප් එකට දාලා හොදපුවා එතන නවලයි මම තිබ්බේ. ඉතින් ඒ හින්දායි අද වෙනදා විදියට නැතුව වීඩියෝ එක ටිකක් වෙනස් විදියකට අරගත්තේ. නිවිති සම්බොලේට ඕන කරන නිවිති ටික හීනියට කපලා, ලුණු ටිකකුත් කපලා දාලා, අමු මිරිස් කරලකුත් පොඩියට කපලා දාලා, ඕන ප්‍රමාණයට පොලුත් එකතු කරලා ලුණුත් දාලා, දෙහි ඇඹුලුත් දාලයි මම මේ ප්ලාස්ටික් හැන්දෙන් හොඳට නිවිති සම්බොලේ කලවම් කරේ. උයන්න හිතපු නැති වෙලාවක ඉක්මනට උයන්න තීරණය කරලා ඒ උයන ගමන් වීඩියෝ එකකුත් අරගත් එකට මගේ හිතේ පොඩි සතුටක් තියෙනවා. එහෙම ගත්තු හින්දානේ මට වීඩියෝ එකක් අරන් එන්නත් පුළුවන්නේ. මේ තියන්නේ සිකුරාදා දවල්ට මං උයපු කෑම වේල. නිවිති සම්බෝලයි, උම්බල කඩේ ඇහැමින් දාලා තෙල් දාපු දඹලයි, කිරටු උයපු කඩල ව්‍යංජනයි, කුකුල් මස් අඹුල්තියල් එකයි. ඔන්න ඉතින් වැඩ ටික අහවර කරලා කුස්සියත් පිහලා අස්කරලයි මේ පුංචි වීඩියෝ කෑල්ල මං අරගත්තේ. කාලය හරි වේගෙන් යනවා නේද? ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලද්දී ජනවාරි මාසෙත් ගිහිල්ලා අපි දන්නේම නැතුව දෙසැම්බර් වලටත් ඇවිල්ලා. මට නම් හරියට අද ඊයේ ජනවාරි පළවෙනිදා ලැබුවා වගේ. ඒත් බලන්නකෝ අපි තව ටික දවසකින් 2024 ජනවාරි මාසෙටත් යනවා. කාලේ හරි ඉක්මනට ගෙවෙනවා කියලා දැනෙන්නේ අපි අපේ ජීවිත ඇතුලේ ගොඩාක් කාර්යබහුල වුණාමයි. ඉතින් ඔයා සතුටු වෙන්න. ඔයා කාර්යබහුල වෙලා තියෙන හින්දායි ඔයාට කාලේ ඉක්මනට ගෙවිලා යනවායි කියලා දැනিলা තියන්නේ. මට මේක හරීම විශේෂ මාසයක්. ඉතින් මේ විශේෂ මාසයේ මම ගොඩාක් කාර්යබහුලයි. ඒ කාර්යබහුලකමත් එක්කම පුළුවන් විදියට ආදරෙන් වීඩියෝ එකක් අරන් එන්න. ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි මට දෙන ආදරේටයි.